हत्या कथा कर रही कोई दिन ही सर नहीं मामे पुड्डा के लिए टाव महत्व दम में किधर है ना उधर थाव टीका किंग है ना ये नंग वाके किधर की लम रखियन मंगल पे तीन ना आ ये नंग महत्व मां दम में महम पिटा तीन महत्व आपे पे तीन ना वेन्नों ने देवा सेर में टीका हारी नहंगी तीन इतुरला तीन ने महत्व बांधी ने कर ඉතින් ඒක හිට කෙරෙනවනේ මහත්තයා හ්ම් මට බය හිතෙන එහෙම කෝ බය නෑ ඉතින් මම මහත්තයාව බඳිනවනේ ඒක බය වෙන්න දෙයක් නෑනේ ඔයා කොහොමත් මාව බැඳලා නේ ඉන්නේ ඒ බැඳිල්ල වගේ නෙමෙයිනේ මහත්තයා මේ බැඳිල්ල මම මහත්තයාත් එක්ක එක ගෙදරක එකට ඉන්න එපයි හා ඒකද බය අනේ මන්ද මගේ මුළු ජීවිතේ මාරු කරන්න වෙනවනේ සම්පූර්ණ මාරු කරන්න ඕනේ ඔයාව ඉන්න විදිහට ඉන්න හොඳට තියේ එහෙම උන ඇයි නැහැ මුකුත් නැහැ මහත්තයා මං එහෙනම් දැම්මම මෙහෙ පිටත් ඔයා ගෙදර ගිහලා මට කෝල් එකක් දෙන්න මං එන්න හරි මහත්තයා මට එන්න පැය භාගයක් යයි වැඩිමු. එහෙනම් මම පැය භාගකින් ඉදරින් පිටත් වෙන්න. කුමාරිකා හෙයා ඔයිල් කොණ්ඩෙටම සුවිශේෂයි. මගේ සමේ ලස්සන වගේම හිතේ ලස්සන උනත් වැඩි වෙන්නේ ෆේෂා ප්‍රීමියම් මාත් එක්ක ඉන්න නිසා. අයියෝ කොහරි යන්නද? සරණ ලෑගියල් පැති පොඩක් යනවා. සරණිගේ? සරණිගේ වැටෙනවද? නෑ නෑ මට සරණී දිල්ෂානි තාම පැටලෙනවා. සරණී දිල්ෂානි පැටලෙන එක නම් එච්චරම වැඩක් නෙවෙයි. මේ අනි මම ඩ්‍රොප් කරන් යන්නකෝ. මටත් ගමන් දෙක තුනක් තියෙනවා යන්න. අයියා මාත් එක්ක. ගෙදරට අවශ්‍ය හැම දෙයකටම වැඩි මිත්‍රියක් කීල්ස් වෙතින්. නෑ මචාලේකට unlimited free calls රුපියල් 749ක් රීලෝඩ් කරන්න. මේ යමුනේ මට බෑන් පැටි සෙන්නක් තියෙනවා. ආ මෙයාලා මට වෙඩින් එකට යන්න බා කියලා මෙයාලා යනවා බෑන් ප්ලේ කරන්න. නෑ නෑ අපි කිව්වා ඉතින්. උවිදින් සරණ කියන දේ අහන්නේ නෑනේ. එයා ගීත නරක් වෙයි කියලා. හැයියා ගීත නරක් වෙන්නේ? නෑ සරණ මුලින්ම කියලා අපි බෑන්ඩ් එක ප්ලේ කරනවා කියලා. ඊට පස්සේ අපි බෑ කිව්වට පස්සේ රෙහාන් අහලා ඇයි කසින්ට මොකක් කර වෙන වැඩක්ද ඉච්චර කරන්න බැරි අරගමයි කියලා. දැන් ඉතින් අගමැත්තෙන් හරි ප්ලේ කරන්න වෙනවා. නැත්නම් ඒ වැරද්ද යන්නේ සරණී පිටින්නේ. නෑ නෑ ඕගොල්ලෝ ප්ලේ කරන්න. ඕගොල්ලන්ගේ බෑන්ඩ් එකට පර්ෆෝම් කරන්න චාන්ස් එකක් එනවානේ. අමේ මට යන්න කලින් කොමඩත් වට දෙක තුනක් කියන්න තියෙනවා. එහෙම නේද? පළවෙනි කාරණාව. සරණීලා ගෙවල් පැත්තේ යන්න එපා. තේරුණා? ඒතර දෙක ඔය ටුටුගේ අක්කා ඉන්නේ. යාගේ කෝල්ස් අය ආන්සර් කරන්න යන්න එපා. ඒගොල්ලෝ මහා පාතාලේ මිනිස්සු. හරි හරි. මට තේරෙනවා. ඒතකොට තුන්වෙනි කාරණාව. ඔය රුක්ෂාණල ඉන්නේ. ඒගොල්ලොත් එක්ක තියෙන ගනුදෙනු කරුණාකර නවත්තන්න. ඇයි? ඊ කියන්නේ නැත්තේ ඒගොල්ලෝ කරන දේවල් වලට ඔයත් නිකන් හවුල් වෙනවා. ඇයි ඒගොල්ලෝ මොනවද කරන්නේ? ද ඒගොල්ලෝ රිහාන් එක තරහයිනේ. නිකන් හරි ඔය වෙඩින් එකට ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් දැම්මොත් ඒ කියන්නේ ඔයාගේ පිටි. ඇයි ඒක මගේ පිටින් යන්නේ? අයියෝ කියලා තියනවානේ වෙඩින් එක දැනගත්තේ ඔයාගෙන් කියලා. එයාල හැම කියායිද? ඒක නම් මන් දන්නේ නැහැ හරියට ඉතින් එනකොට කොයිකටත් ඔයාලට මැදිහත් නොවී ඉන්න. ඇත්ත ඔයගලන් තාත්තට තුන් දෙනා යනවානේ. තාත්තිට කිව්ව හැබැයි රුක්ෂාණල කතා කරන්න ඕනේ කියලා. වැඩක් නැහැනේ කතා කරලා. ද ඔයගලන් තාත්ත බන් කොච්චර තත්ත්වයක් තියන් ඉන්න මිනිස්සෙද්ද? ඒ මිනිස්සෙක් තත්ත්වෙත් නැතින වගේ ගෑනුත් එක්ක කතා කරන්න ගියා. අපේ තාත්ත හිම තත්ත්ව නැති කරගෙන නැහැ හරියද? නෑ එහෙම වෙනවා රුක්ෂාණ වගේ කට්ටියත් එක්ක කතා කරන්න ගියා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ ඔය වැඩ වලට මැදිහත් නොවී පාඩුවේ පැත්තකටලා ඉන්න. හරි හරි. මම ආයෙ කතා නොකර ඉන්නම්කො. යක්.
ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව ලංකාවේ අංක 1 සොයා සන්නාමය ලංකා සොයි ලංකාවම එකට ලංකා සොයි එකට වීව එකතුණු උකුතේ එකක රස උපරිමයි පෝරුවේ බඩු වලට අමතරව තව මොනවත් තාත්තේ ගෙනියන්න ඕනේ ආයිත් වෙන මොකක්ද ගෙනියන්න ඕනේ නැහනේ බං ඔය පහන් කේ කිරිබත් ඔක්කොම අර මහත්තයාගේ යාළුවල ඇති කරනවා කියලා කිව්වනේ මේ මුද්දගන් මතක් කරන්න අන්න ඒක මතක් කළා මට දීහන් මේ ඔබ දන්නවද මගේ යාළුවෙක්ගේ වෙඩිමකදී ඉස්සර මේ මනමාලිට මුද්ද මතක් වෙලා තියෙන්නේ පෝරුවට නැග්ගට පස්සේ අන්තිමේ වැඩිපුර විනාඩි 45ක් විතර ගෑනිට පෝරුවේ ඉන්න සිද්ධ වුණා මුද්ද අරන් එනකන් ගෙදර ගිහිල්ලා මොදේ වෙලාවට ගෙවල් ළඟ තිබුණේ ඉඳ හොඳයි නැත්නම් ඉතින් නැන්දම්මගේ මුද්ද තමයි බෑනට දාන්න වෙන්නේ ආ තමයි තේස් ගෙනාවා වාඩි වෙනවා වාඩි වෙනවා මේ වගේ සැප පුටුවල වාඩි වෙලා අපිට කවදාවත් කතා කරන්න ලැබුණේ නැහැ වාඩි වුණා නම් ඉතින් ඔය ලෑලි උඩයි බංකු උඩයි සිමෙන්ති පඩි උඩයි ඔව්ව මේ මේක අපි තුන් දෙනා මේ විදියට එකතුලා කතා කරන අන්තිම කතාව වෙන්නත් පුළුවන් ආ ඒ මොකද අන්තිම කතාව? ඇයි බයි මේකේ කසාද බඳිනවනේ. ඊට පස්සේ ඉතින් මෙහෙම වාඩි වෙලා කතා කරන්න බෑනේ. හැබැයි ඉතින් අනිද්දටත් අපිට මේ විදියට වාඩි වෙලා කතා කරන්න බැරි වෙන එකක් නෑ. කොදර සිකුරලා මහත්තයාට ඇත්ත කියන පුදුම ගේමක් නේ ගහන්නේ. උන් ඇත්ත කිව්වොත් නම් ඉතින් මං ඉවරෙටම ඉවරයි. දැන් කොහොමද බං උන් ඒක කරන්න යන්නේ? උන් එක එක ක්‍රම වලින් මහත්තයාව කන්ටැක්ට් කරගෙන දඟලනවා. හැබැයි තී සිකුරා නම් දැන් ඉන්නේ කාටවත්ම හොයා ගන්න බැරි තැනක. ඒකින්ද ඌ නම් ෂේප්. හොයා ගන්න බැරි තැනක කියලා කිව්වේ. එහෙම දැන් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඩාලින්ගේ රුක්ෂානගේ. රුක්ෂාන? කවුද බං ඒ රුක්ෂාන? රුක් දෙවියගේ නංගි කෙනෙක්ද? එහෙම කෙනෙක් ඉන්නවා මං තාත්තට පස්සේ විස්තරي කියන්නම්කෝ. කොහොම හරි පරිස්සම් වෙයන් හොඳේ. ඔය දිකට අරහට බොරු කරන්න ගියා වගේ නෙමෙයි ඕවට විඳවන්න ගියා. ඒක තමයි ඉතින් මං අම්මලාට කිව්වේ. මං ඇත්ත කියන්නම් කියලා. දැන් ඕගොල්ලෝ නෙපා කියලා කියන්නේ. කොහොමද දැන් කියලා තියෙන බොරු වල හැටියට ඇත්ත කියන්න ගියොත් බොරු කිව්වට හපන් වෙනවා බං. ඒ හින්දා මේ මගුල ඉවරනකම් පොඩ්ඩක් ඉවතලා හිටහල්ලා. පස්සේ බැරිය හිමීට ඔය ඇත්ත කියන්න. ඒක තමයි මාත් කියන්නේ. දැන් ඉතින් මේ නිකන් බොරුවට හිත අවුල් කරගන්න ඕනේ නෑනේ පුතේ. එඩින්බරු රසට ගුණට අධිපති. දෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. මුතාව නැහැ නේ. හරි හරි බං ඌ වෙනවා අපි තායක බලමු. ඉක්කො බල ලව් කරන්න ඕනේ නැත්තම් බෑන් ගහන්න ඕනේ. ලව් කරන්නේ බෑන් ගන්න දෙකක් බෑනේ. හරි හරි බං අපි වෙන එකක් බලමු ඌ වෙනකම්. චව් චෝක ගයිඩියම් බං ස්ටුඩියෝ මීටරේ කරගෙන ආයරන්නේ වෙන මගුලක් එන්නේ නැහනේ. ඒ සොරියා පොඩ්ඩක් පරක්කු නවුල නැහැ නේ. නවුල නැත්තේ මොකද බං? බෑන් ලීඩර් නැතුව බෑන්ඩ් එක ගහනවා කියන්නේ මවුල. හරි හරි බං අද මන් නොගියා නම් ඉතින් අපිට බෑන් ගහන්න වෙන්නේ බන්ටික මල ගෙදර. ඒ මොකද බං? හරි හරි ඔබ සේවදා කරු. ද වැඩේ කරු. හරි මන් සීන් එකට ගියන්නම්කෝ මැදදී. අපි සින්දුවක් ගමුකෝ. මේ ගණිකෝ මේ බුලිය බුලිය ගමු බුලිය. බුලිය ගමු මලි. ගමු. අර පිරිමැස්ම ගැන හිතන ඔබට විම් ලික්විඩ් වෙතින් රුපියල් 100ක ඉතිරියක්. දැන් සිංගර් ෆිනෑන්ස් වෙතින් ඔබේ රන් පොමට ඉහළම අත්කර්ම පළමු දින 10ට පොලිය අයන කෙරේ.
හැබැයි පුතෝ කිසිම අනතුරක් කාන්තරාවක් කරන්න එපා හොඳේ බබාලා දෙන්නෙක් වගේ බලා ගන්න ඕනේ දෙන්නව ඈ කසාද ඉවර වෙනකන් කසාදෙන් පස්සේ එයාලට කරන්න ඕන දේ මම පස්සේ කියන්න ආ ඒ මේ ඩාලින් වෙනව මං තියන්නම් ඈ නෑ නෑ බං මේ පැත්තෙන් මං චිත්‍රයක් ඇඳලා දින්නේ මං ඒක මේ පැත්තෙන් පාට කරන්නම් ඔය ලස්සන හරි හරි කල්පනා වැඩි කරා බණ්ඩා මං ඔබට කලිනුත් කිව්වා මට උඹලව සැකයි මගේ මිනිහා කෝ කියලා කියන් ඇයි බං ඕක අපෙන් අහන්නේ හැමතිස්සෙම මිනිහා කොහෙද කියලා පිස්සුද නෑ මගේ හිත කියනවා උඹ මොනවා හරි මගේ මිනිහට කරා කියලා උඹ අනිවාර්යෙන් මොනවා හරි මගේ මිනිහට කරලා තියෙනවා කොහෙද කියන් මගේ මිනිහා හිත කියනවනම් මොන බම්බුවකටද බං මගෙන් අහන්නේ හිතෙන් මහගනින්කො මොකද උනේ කියලා බණ්ඩා මේ ඔබ දන්නවනේ මේ ඩාලින් අක්කගේ හැටි උඹ මේ ඩාලින් අක්ක නරක ගෑණි කරගන්න හදන එපා ආයේ උඹේ මොනෝ නරක වෙන්නද බං උඹ කොහොමද නරක ගෑණි තමයි ආයේ ඕකේ මොන අලුතෙන් නරක වෙන්න හරි අපි බලාගමු මේ ඩාලින් අක්කේ හැම දෙයක්ම ඔරොප්පුවෙන් විසඳලා ඈත් වෙන්න එපා සිකුරා නැත්තම් අපි මේ ඌව කොහෙට හරි ගිහිල්ලා මැරුවා කියලා චෝදනා කරන්න ලෑස්ති වෙන්න එපා හිතපන් මොනවාද වෙන්න පුළුවන් කියලා මොනවාද වෙන්න පුළුවන් වෙන දේවා ඒ දැන් ඕකගේ ඔය ගෑනු හුටපට ඒවා මේ ලේසියට අත්තරින්න පුළුවන් දේවල් මං හිතන්නේ මේ වගේ වෙලාවක තමයි මචං ඔය ගැන හිතන්න ඕනේ වැඩි එතකොට දැන් උඹ කියන්නේ මගේ මිනිහා වෙන ගෑණියෙක් එක්ක පැනලා ගියා කියලාද ආපෝ නෑ මං එහෙම කියන්නේ නෑ හැබැයි උඹට එහෙම හිතන්න පුළුවන් හිතුවා කියලා වැරද්දක් වෙන්නේ හිත ෆ්‍රී ඔෆ් චාර්ජ් හිතන්න දීලා තියෙන එකේ හැම පැත්තක ගැනම හිතහංගු බං හිතපන් හිතපන් හැම පැත්තෙම හිතපන් එතකොට ඔය ප්‍රශ්න වලට විසඳුමක් එයි ඔය හදන්නේ මේ ඩාලින් අක්ක වටේ යවන්නනේ ඌ හරියන්නේ නෑ පුතෝ අපි බලාගමු ඩාලින් අක්ක මේ මට උඹට එකම එක දෙයයි කියන්න දෙන්නේ හරි උඹ මෙහෙට ඇවිල්ලා සිකුර ගැන අහන්න එපා සිකුර ගැන මෙලෝ දෙයක් අපි දන්නේ නැහැ හරි ඒව උඹලගේ ප්‍රශ්න උඹලා ඒව බේරගන්නේ හරි හරි අපි බලාගමු Lifebuoy සමට හිතකර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත. විෂ බීජ මට්ටුවේ සමටත් සුමුතුයි. මැඩම් කොහෙද අර පොඩි මැඩම් ගියේ? එදාපු මහත්තයා හම්බෙන්නද? කවුද එදාව මහත්තයා කියන්නේ? ඇයි මැඩම් මර එකපාරම කඩාගෙන පැන්නේ? ඇයි ආරියසෙන් එහෙම අහන්නේ? නෑ මැඩම් මට එදා මහා අමුත්තක් දැනුණා. මුකුත් නොකිය එක පාරම ආවා බලෙන්ම ගේට්ටුව අරවගෙන දිව්වා ඇයි ආර්යසේන නිකන් සැකෙන් වගේ කතා කරන්නේ මිනිස්සුගෙන නෑ නෑ එහෙම මුකුත් නෑ මැඩම් මට නිකන් කල්පනා වුණේ රුවිනි මැඩම්ගේ සාමාන්‍ය යාළුවෙක් නෙවෙයි කියලා සාමාන්‍ය යාළුවෙක් නෙමෙයි කියලා කියන්නේ නැති මැඩම්ට තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා මොකද ඉතින් ආර්යසේන්ට ගැන තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෑ මැඩම් හැබැයි ටිකක් හොයලා බලන එක හොඳයි මොකද පහුගිය දවස්වල වෙච්ච දේවල් බලපුවාම රුවිනි මිස් පැහැරගෙන ගිය එකයි රුවිනි මිස්ට තරජනය කරපු එකයි ඔය ඉතින් නිකම්ම සිද්ධ වෙන දේවල් නෙවෙයි මැඩම් ඒ කියන්නේ මට ස්ථීරවම එහෙම කියන්න බෑ මැඩම්. හැබැයි ඉතින් මැඩම්ලා ටිකක් සෝදිසියෙන් ඉන්න. කියන්න බෑනේ මැඩම් මොන જાති මිනිස්සුද කියලා. එදා ආව විදියත් සැකයි ගිය විදියත් සැකයි. හරි හරි මං ඒ ගැන බලා ගන්නම්කෝ. මටත් මේ මිනිස්සයා වෙච්චර ඇල්ලුවේ නෑ තමයි. ඒත් මං ඒගොල්ලන්ගේ දේවල් වලට එච්චර අත දාන්නේ නෑ. ඒක නම් ඉතින් හොඳ ගුණයක් තමයි. හැබැයි මැඩම් ටිකක් අවබෝධයෙන් ඉන්න. මාටියා මේ
තම්ස මොකද්ද මේ නටන්න හදන නාඩගම? කරුණාකර මේ ගෙදරින් එළියට බහිනවා. අනිත් එක තම්ස මේගේ යස්සේ බලහත්කාරයෙන් රිංගගෙන ඉන්න තම්ස අපේ නෑදෑයෙක්ද? තම්ස අපේ යාළුවෙක්ද? අන්න අන්න මැඩම් හරිනේ නේ මම කතා කරන එක. මම මැඩම්ලාට සහෝදරයෙක් වගේ උදව් කරලා නැද්ද? අනේ මේ ඒ සහෝදරකම් වලින් වැඩක් නෑ. කරුණාකර ඔයා එළියට බහින්න. නැත්තම් අපි පොලිසියට කෝල් කරනවා. ආ ඒ මොකටද පොලිසියට කෝල් කරන්නේ? කෝල් කරන්නේ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න ගේකට ඔයා බලහත්කාර රිංගගෙන ඉන්නවා කියලා. බලහත්කාර රිංගුවගෙන එක වැරදි නේ මැඩම්. ආ මැඩම් ළමට තේකක් දුන්නේ නැද්ද? මේ තියෙන මැඩම් කෝප්පේ. ඕන්නම පොලිසියෙන් ආ මේක පෙන්වන්න. මොකද බලහත්කාර රිංගු මිනිහෙකුට තේකක් දෙන්නේ නැන්නේ මැඩම්. ඔන්න තව පාරක් තේයක් කියලා නොදුන්නේක වෙනම කතාවක්. හැබැයි මැඩම් මැඩම් ළමට එකපාරක් කර තේකක් දුන්නා. ආ හරි. තම්සි දැන් මොකද කරන්න ලෑස්ති වෙන්නේ කියනෝක? තමුසේ බලහත්කාරයෙන් මේ ගේ ඇස රිංගගෙන ඉඳලා මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියනවා. හෙලෝ. ආම් බාවද? හරි හරි පොඩ්ඩට මන්දුර අරින්න. ආ. කවුද? මගේ යාළුවා වෙලා මඩම්. ඉතින් ඔයා මොකටද දොර අරින්නේ? මම ඉතින් දොර අරින්නද මට ජනෙල්ලෙන් පැල්ලන්න බෑනේ මඩම්. ඇයි බං පරක්කුනේ? මං කීයේදලාද බලන් ඉන්නේ? හරි වරෙන්කෝ. ඇයි දොර ලොක් කරන්නේ? මැඩම් පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. ඒ ගනිමි ෆෝන් දෙක. ෆෝන් දෙක? ඒ මොකටද? දෙන්න මැඩම් ෆෝන් දෙක කරුණාකරලා දෙන්නකෝ. මේ මොකද මේ? මැඩම් වැඩි දඟලන්න කරන්න આવොත් අපිට පිස්තෝල පත්තු කරන්න එනවා. ඒකින්ද හොඳ ළමයි දෙන්නගේ හොම ඉඳගෙන කරුණාකරලා ෆෝන් දෙක දෙන්න. මාටියා මොකද මේ වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නෑ මැඩම්. ඒකින්ද හොඳ ළමයි දෙන්නගේ හොම ඉඳගෙන අපිට ෆෝන් දෙක දෙන්න. අපේ මැඩම්ලට කිසිම කරදරයක් වෙන්නේ නෑ. මේ මොකද මේ වෙලා තියෙන්නේ? මොකද කරන්න යන්නේ? අනේ අපිව බේරගන්න කවුරුත් නැද්ද? කටවහපන්. ඇගොල්ලෝ මම මෙතන මරලා දානම්. ඒ දීම ෆෝන් එක. ගණින් මම ෆෝන් එක ගණින්. ලයිෆ් බෝයි ෂැම්පු චූටි. බණ්ඩගේ මොලෙන් ගාපු ගේමක් නෙමෙයි. බණ්ඩගේ පිනට වැදුන ගේමක්. නැත්තෑ ඉතින් උඹ ඉන්න තැන ඩාලින් කෝල් කරයිද බං? මේ අපි සිකුර හිර කරා වගේ බං ඩාලින්ව හිර කරමු. ඉවරයිනේ. චකර්ලරි බණ්ඩ ගහන මොකක් හරි උගලකින් හරි මේක සෙටල් කරගත්තේ නැතම් ආයෙ හෙට වෙඩින් අරන් අමාරයි. विसन දැන් මම කල්පනා කරේ මං මේ අලු විහාරයේ අම්මා ඉස්සරහා හැත්ත බුරුත්ත ඔක්කොම බන්ටිට සර්ණි සර්ණි කියන්න ගත්තොත් හිතහංකෝ අත්වන ඉරනම ඔය ඔක්කොම ඉදී අපිට විසඳන්න බෑනේ. ඒක රයහන්ට විසඳන්න කිව්වා. ඕ මං කිව්වා මං සැලුම් කාරයට කතා කරලා කිව්වා. ඌත් ඉතින් මොනා හරි කරයිනේ බං. ඌ කරන්නේ පැ මොනා හරි. හැබැයි බං මේක පොඩි අල්ල ගෙඩියන්න නෙමෙයි හොඳේ. මේක පතා කල්ල ගෙඩියම් මචං. ඒක බේර ගත්ත නැත්තම් මචං මේ කියර නැන්දම්මත් එක වසලා අමාරයි. බලහන්කෝ ඉතින් අන්තිම මොහොතනේ බං මේ ඔක්කොම පත් උනේ. ඔය බං සාරණේක සීන් එක අපි කලින් කතා කරානේ.
වැඩේ වෙනුවෙන් අපිට මුකුත් කරන්න බැරි වෙච්ච එක. හරි හරි බලමු බලමු. මේ මොකද්ද බං මං අඳින්නේ මේ මේක හොඳයිද බං? ඈ? මොකද shape නේ? හැබැයි ඉතින් අලුත් නෝනාවට පස්සේ ඒ නෝනාට ඕන විදිහට මේවා ඔක්කොම වෙනස් කරයි. ඒක එයා ආවට පස්සේ කරන වැඩක් නේ. එයා එන්නත් කලින් තමුසේ එයාට ඕනේ හැටියට නටන්න ලෑස්ති වෙන්න එපා ආරීසේන. කොහොමටත් මේ ගෙදර වැඩ සිද්ධ වෙන්න ඕනේ මට ඕනේ හැටියට. එච්චරයි. එක්ක මේ ගොඩේ ගෑණියෙකුට පුළුවන්ද මේ ගෙවල් ලස්සනට තියාගන්න? මං ගියානේ ගෙදරට. මං දැක්කේ නැත ඒ ගෙවල් තිබිච්ච හැටි. එක ටේමියන් අපතයාට කුලාන් ජම්බෝ කෙල්ල අහිමි වෙනවා. බුරිච්චිට මිනිහා අහිමි වෙනවා. උඹලට ෆෝන් දෙකක් හම්බ වෙනවා.